මම හිතන්නේ ඊයේ තවත් එක මැයි 9 වෙනිදාවක්. 9 වෙනිදා කියන්නේම මේ රටේ සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිද්ධ වෙච්ච දවසක්. ඊයේ මැයි 9 සුවිශේෂී වෙනවා තව හේතු කීපයක් නිසා. එකක් තමයි ඊයේ දවසේදී අපි දැක්කා මැතිවරණ කමිෂන් සභාව ප්‍රකාශයට පත් කරනවා ජනාධිපතිවරණය පැවැත්වෙන දින. සැප්තැම්බර් මාසේ මැද ඉඳලා ඔක්තෝබර් මාසේ මැද වෙනකන් ජනාධිපතිවරණය පැවැත්වෙනවා කියන කාරණය අතර දිනයක පැවැත්වෙනවා කියන කාරණය අපි දැක්කා මැතිවරණ කමිෂන් සභාව විසින් ඊයේ දවසේදී ප්‍රකාශයට පත් කළා. ඊළඟ එක තමයි ඊයේ දවසේ අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශේෂ ප්‍රකාශයක් සිද්ධ කරන. අනිත් කාරණය තමයි තව පැත්තකින් සුවිශේෂී වෙනවා. අපි සත්‍ය සහ යුක්තිය සඳහා නීතිඥ සංවිධානයේ හැටියට ඊයේ දවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා ඩයනා ගමගේ කියන තැනැත්තියට එරෙහිව. විශේෂම ඇය ආගමන විගමන පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රැඳී සිටිමින්, ඒ වගේම ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති අවස්ථාවක ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබෙන බවට හුවා දක්වමින් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත ඇය මේ රටේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියක් හැටියට ගිහිල්ලා මේ රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා ගනිමින් ඉන්ධන වාහන සියලු වරප්‍රසාද වරදාන ලබා ගනිමින් විදේශ ගමන් යමින් ඒ කරපු ක්‍රියාව සම්බන්ධයෙන් වහම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඒ දවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. ඊට අමතරව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වේ ඇය නිශ්චිතවම හිතාමතා සහ දැනදැන ඇය ව්‍යාජ කූට ලේඛන ඉදිරිපත් කරනවා ගරු අධිකරණයට, මැතිවරණ කොමිසමට, පාර්ලිමේන්තුවට, මේ හැම තැනකටම ඇය ව්‍යාජ කූට ලේඛන ඉදිරිපත් කරනවා. ඇයට හිමි නැති ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් හිමිව ඇති බව පෙන්නුම් කිරීමට ඇය කූටලේඛන ඉදිරිපත් කිරීමක් කළා තිබෙනවා. එනිසා පොදු දේපළ පනත යටතේ නඩු දාන්න ඕනේ, විමර්ශන කරන්න ඕනේ, අත්අඩංගුවට ගන්න ඕනේ. ඒත් එක්කම කූටලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සැකසීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට අරගෙන කටයුතු කරන්න ඕනේ. අනිත් පැත්තේ හිතා මතා ඇය ගරු අධිකරණය නොමග යවන්න කටයුතු කරනවා. අසත්‍ය සාක්ෂි ලබා දීමක් සිද්ධ කරනවා. ඒත් එක්කම අධිකරණයට හිතා මතා අධිකරණයට අපහාස කිරීමක් ඇය විසින් සිද්ධ කරන. එනිසා මේ සියලු කාරණා සම්බන්ධයෙන් තමයි අපි ඊයේ දවසේ මේ පැමිණිලි ඉදිරිපත් කළේ. ඒතර මේ ඔක්කොම වෙන්නේ ඊට අමතරව අපි දැක්කා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ගරු ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා විසින් අපි දැක්කා ඇයට විදේශ ගමන් තහනමක් පනවනවා. එනිසා මේ ඔක්කොම වෙන්නේ මැයි 9 වෙනිදා. එනිසා 2022 මැයි 9 වෙනිදා ගැන අපි දීර්ඝව කතා කරලා තියෙන හින්දා අද දවසේ අපි තවත් ඒ ගැන කතා කරගෙන යන්න අපි අදහස් කරන්නේ. හැබැයි මැයි 9 වෙනිදාව ගත්තාම මෙන්න මේ කියන කාරණා ටික මත මැයි 9 වෙනිදා පදනම් වෙලා තියෙනවා. ඒතර ඊයේ මැයි 9 වෙනිදා විශ්ව දේවල් කීපයක් එමනම් අපි කතා කරන්න අවශ්‍යයි. ඊයේ අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා විශේෂ ප්‍රකාශයක් කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා විශේෂ ප්‍රකාශයක් කරනවා. එතකොට ඒ විශේෂ ප්‍රකාශය තුල අන්තර්ගත වෙලා තියෙන මූලික කරුණු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි එයා ඉඳන් කියනවා එකඟත්වයෙන් හා සම්මුතියෙන් යුතුව ඉදිරියට ගියොත් ලෝකයේ සංවර්ධිත රටක් හැටියට ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකිය කියලා එකක් කියනවා. ඊට පස්සේ එයා කියනවා
රටේ අනාගත පරපුර වෙනුවෙන් ලැබෙන අවස්ථාව පැහැර හරින්න එපාය කියලා. ඊට පස්සේ ආ කියනවා අපි අද කටයුතු කරන ආකාරය අනුව අනාගතයේ දිනයක විනිශ්චය වෙනවා කියලා. දැන් පළවෙනි කාරණේ ගත්තොත් එකඟතාවයෙන් හා සම්මුතියෙන් ඉදිරියට ගියොත් ලෝකයේ සංවර්ධිත රටක් හැටියට ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තබන්න පුළුවන් කියන කතාව අපි කියනවා ජනාධිපතිවරයාට පට්ට කෙබර බයිලා ඇද බාන එක නවත්තන්න. ඔයාලගේ ඔය සුරංගනා කතා අවුරුදු 70 ගණක් තිස්සේ මේ රටේ මිනිස්සු අහලා තියෙනවා. මේ රට නිදහස ලැබුවාට පස්සේ ඉඳලා අපි හැමදාම ඔය ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලින් ඇහුවේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට අපි පරිවර්තනය කරනවා කියන කාරණා. ඔගොල්ලෝ මාරුවේ මාරුවට තට්ටුමාරු ක්‍රමයේ යටතේ මේ සමස්ත රටම ඔගොල්ලෝ ඉතිහාසයේ පුරාම ඇඳුවා සංවර්ධිත රටක් කියන තැනට මේක ඔසවලා තියන්න පුළුවන් කියන බලාපොරොත්තුව හීනය අරමුණ ඉලක්කය මේ රටට කාවත් දන්න ගිහිල්ලා. දැන් මේ කියන රනිල් වික්‍රමසිංහම තමයි කිව්වේ වැඩි කල නෙවෙයි අවුරුද්දකට කමාරකට කලින් මේක සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන්න අපිට වෙන්නේ 2048 දී කියලා. එතකොට 2048 දී සංවර්ධනය කරන්න පුළුවන් රටක් මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න අපිට හැකියාව ලැබෙන්නේ සංවර්ධිත රටක් කෙසේ වෙතත් මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න අපිට හැකියාව ලැබෙන්නේ 2048 කිය රනිල් වික්‍රමසිංහ දැන් ඇයි හදිස්සිය ඇවිල්ලා කියන්නේ නැහැ. අපි එකතු වෙලා කටයුතු කරොත් අපිට මේක සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන් කියන එක. එයා දන්නවා මේ අවුරුද්දේ එන ජනාධිපතිවරණෙදී එයාට කියන්න දෙයක් නැහැ කියලා. එයා දන්නවා මේ අවුරුද්දේ එන ජනාධිපතිවරණයට එයාට ඉදිරිපත් කරන්න වෙන ශේෂ්ඨ පත්‍රය ශූන්‍යයි කියලා. ඇයි? ණය ගෙවලා නැහැ. ණය ගෙවීම නවත්තලා තියෙනවා. ඩොලර් ටික ඉතිරි කරගෙන තියෙනවා. මිනිස්සුන්ට දරා ගන්න බැරි තරමට බදු ගහලා තියෙනවා. ජීවන වියදම ආසුසර ගිහිල්ලා තියෙනවා. මිනිසුන්ගේ ආදායම වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. හැබැයි වියදම තිබුණටත් වඩා වැඩි වෙලා තියෙනවා. එහෙම තියාගෙන රනිල් වික්‍රමසිංහට ඇවිල්ලා කියන්න බෑ මම මේ රට සංවර්ධනය කළා කියලා. මම මේ ආර්ථිකය නගා සිටුවාය කියලා කියන්න බෑ. ඒක කියන්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ මහ බැංකුවට විතරයි. ඊලක්කම් විද්‍යාවට විතරමයි ඒ කාරණේ කියන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහගේ 2048 රට ප්‍රශ්න වලින් ගොඩ ගන්න කතාව නවත්තලා අන්න දැන් ඇවිල්ලා කියනවා දැන් එකතුනොත් අපිට මේක සංවර්ධනය කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි කියනවා එකතු වෙලා කරන්න මෙතන ඇති මගුලක් නැහැ. මොකද ඔයාට කරන්න බැරි, ඔයාට හැකියාව නැති, ඔයාත් ෆේල් තව මිනිස්සෙක් කියන එක මේ අවුරුදු දෙකේදී තහවුරු කළා හමාරයි. අද වෙනකොට තෙල් පෝලින් නැහැ ඇත්ත. අද වෙනකොට ගෑස් පෝලින් නැහැ ඇත්ත. අද වෙනකොට විදුලි බලය කැපෙන්නේ නැහැ ඇත්ත. හැබැයි මතක තියාගන්න. අද වෙනකොට තෙල් ගහන්නේ එදා තෙල් ගහපුන්ගෙන් බාගට බාගෙයි. අද වෙනකොට රටට ආනයනය කරපු ඒ කිසිවක් අපි ගෙන්නන්නේ නැහැ. රටේ මුදල් ණයවාරික හැටියට අපි ගෙවන්නේ නැහැ. එදාට වඩා විශාල ප්‍රමාණයකින් ප්‍රතිශතයකින් ඔයාලා මිනිස්සුන්ගේ සල්ලි බදු හැටියට අය කරනවා. ඍජු බදු වගේම වක්‍ර බදු විශාල ප්‍රමාණයක් අද වෙනකොට මිනිස්සුන්ගෙන් අය කරගෙනීම කරනවා. ඒ නිසා එහෙම තත්ත්වයක් තුල රනිල් වික්‍රමසිංහට කියන්න බෑ එයා මේ සියල්ල බොඩ දැම්මාය කියන කාරණේ. ඒ කියන්නේ යාට පුළුවන් කමක් නැහැ. ඒ නිසා එයා දන්නවා. වැඩේ කේක් එකේ අයිසිං එක ටොප් එකට පෙවුනට කේක් එක පුස්කාපු කේක් එකම තමයි තාම කියලා. ඒ නිසා ඒ කාරණේ ඉතාමත් පැහැදිලි. අනිත් පැත්තෙන් එයා ඉඳන් කියනවා
රටේ අනාගත පරපුර වෙනුවෙන් ලැබෙන අවස්ථාව පැහැරලින්න එපායි කියලා. අපි කියනවා රටේ අනාගත පරපුර වෙනුවෙන් නෙමෙයි මේ පහුගිය ඉතිහාසයේ පුරාම තමුන්ගේ අනාගතය වෙනුවෙන් තමුන්ගේ හෙංචයියලගේ අනාගතය වෙනුවෙන් තමුන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් තමයි ওই රනිල් වික්‍රමසිංහලා තීන්දුව తీරන ගත්තේ. රනිල් වික්‍රමසිංහලා තීන්දුව తీරන ගත්තේ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ යනකොට අරගලයේ ඇතුලෙන් ආපු යෝජනාවලියට එකඟ වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ යූටර්න් එකක් ගහලා රාජපක්ෂ කඳවුරේ රැකවලා හැටියට පත් වෙලා මේ අගමැතිකමට තිබිච්ච කෑදරකම නිසා ජනාධිපතිකම ගැන තිබිච්ච සිහින කන්දරාව නිසා ඒ මොහොතේ ඒ අගමැතිකම බාරගන්න නැත්තම් අරගලය තුල නිශ්චිත සැලැස්මක් තිබ්බා. ඒ අරගලය තුල තිබිච්ච නිශ්චිත සැලැස්මට මේ රටේ සියලු දේශපාලන පක්ෂ එකම වෙලා තිබ්බා. මොකද්ද තිබිච්ච සැලැස්ම? ජනාධිපතිවරයා යනවා, පාර්ලිමේන්තුව තුල අන්තර්කාලීන පාලනයක් ඇති වෙනවා. ඒක තුල ශ්‍රී ලංකාවේ ක්ෂණික නීති ප්‍රතිසංස්කරණයක් නැති වෙනවා, ව්‍යුහයන්ගේ වෙනස්කම් ටික ඇති කරගන්නවා. ඉන් අනතුරුව මැතිවරණයකට යනවා, ජනතාවගේ ඡන්දයෙන් ජනතාවාදී පාලනයක් රට තුල ස්ථාපිත කරගන්නවා. රනිල් වික්‍රමසිංහ සියල්ල තමන්ගේ පටු කුහක අරමුණු වෙනුවෙන් විනාශ කළ දැම්මා. ඒ නිසා එහෙම කරපු රනිල් වික්‍රමසිංහ රටක හීන, රටක බලාපොරොත්තු, රටක අභිලාෂයන් කුඩුපට්ටම් කළ දාපු රනිල් වික්‍රමසිංහ දැන් ඇවිල්ලා අනාගත පරපුරක් ගැන මෙතන බයිලා ගහනවා. අනිත් පැත්තෙන් ඉඳන් කියනවා අද අප අද කටයුතු කරන ආකාරය අනුව අනාගතයේ දිනයක විනිශ්චය වනු ඇත කියලා හරියටම හරි. ඉතිහාසය පුරාම රනිල් වික්‍රමසිංහලා වැඩ කරපු විදිය මේ රටේ මිනිස්සු විනිශ්චය කරනවා. ඉතිහාසය පුරාම රාජපක්ෂලා වැඩ කරපු විදිය විනිශ්චය කරලා එයාලව පයින් ගහලා දොට්ට දාලා තියෙනවා. එනිසා ඉතිහාසය පුරා මේ සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් දේශපාලන නායකයෝ කියා ගන්න අය කටයුතු කරපු ආකාරය ගැන මේ රටේ මිනිස්සු විනිශ්චය කරනවා තමයි එනිසා රනිල් වික්‍රමසිංහ කියන කාරණේ අපි පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ දන්නවා තමාගේ අතින් තමා අපේක්ෂා කරපු තරමට කිසිවක් උනේ නැහැ. දැන් එයා හිතන් ඉන්නේ මොකද්ද? දැන් එයා හිතන් ඉන්නවා හාල් කිලෝ 20ක් දුන්නාම නැත්නම් හාල් කිලෝ 10ක් දුන්නාම මේ ප්‍රශ්නේ විසඳගෙන තමාට ඊළඟ වටේට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. එයා හිතන් ඉන්නවා ඔප්පු උරුමය කියලා ඔප්පු ටිකක් මිනිස්සුන්ට දුන්නාම මිනිස්සු එයාට එකතු වෙලා එයාගේ ජනාධිපති සිහිනය ඊළඟ වටේ යථාර්ථයක් කරගන්න පුළුවන් කියලා. එයා හිතන් ඉන්නවා අස්වැසුම කියලා සහනාධාර ටිකකින් මිනිස්සුන්ට සන්තර්පණය කරාම මේ රටේ සියලු ප්‍රශ්න නිවාරණය කරපු කෙනා මන් තමයි කියලා මේ රටේ මිනිස්සු එයාව දෝත දීලා එයාව පිළිගනී කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි යාට අමතක වෙච්ච එකක් තියෙනවා. මේ රටේ අදටත් 160කට වැඩිය පවුල් මතක තියාගන්න එක වේලයි කන්නේ. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව බරපතල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මන්ද පෝෂණය, ළමා මන්ද පෝෂණය විශේෂයෙන්ම 100ට විශාල ගණනකින් වැඩි වෙලා තියෙනවා. උද්ධමනය මහ බැංකුව තනි ඉලක්කමකට පෙන්නුවට මේ රටේ බඩුවල ගණන් ඒ භාණ්ඩවල මිල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහලට ඇවිල්ලා නැහැ. මිනිස්සුන්ට කඩවල් වල වෙළඳසල් වල භාණ්ඩ තියනවා තමයි. හැබැයි ඒවා මිලදී ගන්න මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල මැද්දේ උද්ධමනය රනිල්ලා කියන උද්ධමනය අපි දන්නේ. හැබැයි පොළවේ පය ගහලා කාලා බීලා ජීවත් වෙන මිනිස්සුන්ට දැනෙන අහිංසක අම්මා තාත්තට දැනෙන සහෝදරය සහෝදරියට ගෙදර කුස්සියට දැනෙන උද්ධමනය තාම ඒ විදිහටම තියෙනවා. පාසල්වල තවමත් අධ්‍යාපන පොට්ටික බෙදා ගන්න බැරි, පාසල් පෙළ පොට්ටික බෙදා ගන්න බැරි, පාසල් හරියාකාරයෙන් නඩත්තු කරගන්න බැරි, පාසල්වලට යටිතල පහසුකම් ටික දී ගන්න බැරි, විභාග නිසි කාලසටහනකට අනුව පවත්වා ගන්න බැරි තැනකට තාමත් අපි හිර වෙලා තියෙනවා.
තාමත් ලක්ෂ ගණන් දහස් ගණන් බුද්ධිමත් තරුණයෝ වෘත්තිකයෝ මේ රට අතෑරලා යනවා අතෑරලා යනවා. අදටත් ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැහෙමින් පවතිනවා. ලක්ෂ ගණක් තරුණ තරුණියන්ට රැකියා අහිමි වෙමින් පවතිනවා. හැබැයි ඒ ගැන මේ ආණ්ඩුවට උත්තර නැහැ. ඒවට රනිල් වික්‍රමසිංහලට උත්තර නැහැ, විසඳුම් නැහැ. ඒ විසඳුම හොයනවා වෙනුවට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කැටුම්පත, ත්‍රස්ත විරෝධී පනත් කැටුම්පත වගේ මර්ධනකාරී පනත් ගෙනල්ලා තමන්ට එරෙහි මත, තමන්ට එරෙහි කණ්ඩායම්, තමන්ට එරෙහි පක්ෂ, තමන්ට එරෙහි පුද්ගලයෝ මර්ධනය කරන්න වාරණය කරන්න කටයුතු කරනවා. ඊට අමතරව ගියාම විකාශන අධිකාරී පනත වගේ මාධ්‍ය මර්ධනය සඳහා පනත් කැටුම්පත් ගේන්න කැසකවමින් සිටිනෝ. එනිසා මේ සියල්ලක් මැද්දේ රනිල් වික්‍රමසිංහ හිතන් ඉන්නවා එයාට සියල්ල කරගන්න පුළුවන් වෙයි කියලා. අර වගේ බොහොම සිල්ලර වරප්‍රසාද වරදාන් ටිකක් දාලා අපි නිශ්චිතව කියනවා වැසිකිලි පෝච්චියකට රැවටිච්ච මිනිස්සු දැන් මේ රටේ ඉන්න විදියක් නැහැ. තහඩුවකට රැවටිච්ච මිනිස්සු දැන් මේ රටේ ඉන්න පුළුවන් විදියක් නැහැ. රස්සාවකට රැවටිච්ච මිනිස්සු දැන් මේ රටේ ඉන්න පුළුවන් විදියක් නැහැ. හැබැයි මේ සැරෙත් කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවා නම් අස්වැසුම දීපු හින්දා ඡන්දෙ දෙන්න, උරුමය කියලා ඔප්පුවක් දීපු හින්දා ඡන්දෙ දෙන්න, මේ විදිහට හාල් කිලෝ 10ක් 20ක් දීපු හින්දා ඡන්දෙ දෙන්න, අපි කියනවා ඔළුව පොඩ්ඩක් අතකාලා බලන්න, පොඩියට ගැටයක් වගේ තියෙන්න පුළුවන්, අං එනවා වෙන්න පුළුවන්. එනිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙයි. එනිසා අසාර්ථක වෙච්ච පාලකෙක් හැටින්න රනිල් වික්‍රමසිංහ දැන් කියනවාට සැලස්මත් තිබ්බලු. එයා ඒකළු එක ගත්තේ බම්බුවේ සැලස්ම. තනි මිනිහා පාර්ලිමේන්තුවේ හිටපු ආණ්ඩු පක්ෂයක් බලය ගන්න පේනතෙක් මානෙක උත්තරයක් නැහැ. සැලස්මක් තිබ්බලු යාට. මරු සැලසුම. දැන් පේනවනේ එහෙම සැලස්මක් තිබ්බනම් අද වෙනකොට අහවල් එහෙකටද? විපක්ෂ නායකටයි, ජාතික ජනබල වේගයටයි, සජබෙටයි මොකටද? කෙන්දිරි ගගා කියන්නේ එන්න එකතු වෙන්න උදව් කරන්න කියලා. තමගේ සැලස්ම ක්‍රියාත්මක කරන්න බෑ. නෑ, රනිල් වික්‍රමසිංහට තිබිච්ච සැලස්ම තමයි කිසිම සැලස්මක් නැතිකම. රනිල් වික්‍රමසිංහ හිතුවේ මේක කොහොම හරි ගන්නවා. මොකද දන්නවා ජනතාවගේ ඡන්දෙන් මට කවදාක්වත් අගමැති වෙන්න බැරි වෙනවා. ජනතාවගේ ඡන්දෙන් කවදාක්වත් මට ජනාධිපති වෙන්න බැරි වෙනවා. ඒ නිසා මේ හම්බෙච්ච වෙලාවේ මේ වැඩේ බාර ගන්නවා. ඊට පස්සේ වැටෙන බෝල හැටියට මම බැට් කරන්නම් කියන සැලැස්ම විතරමයි එයාට තිබ්බේ. එයාට වෙන සැලැස්මක් තිබ්බේ නැහැ. මේ කාලය පුරාම කිසිම විධිමත් සැලැස්මක් අපි දකින්නේ නැහැ. ඒ නිසා නිශ්චිතයි අපිට, පැහැදිලියි අපිට, රනිල්ට තිබිච්ච සැලැස්ම තමයි සැලැස්මක් නැතිකම. දෙවෙනි එක තමයි එයා කියන අත්දැකීම් තිබ්බා කියලා. ඒ කාරණේ ගැන අපි තර්ක කරන්න හදන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුව ඇතුලේ අවුරුදු 50කට වැඩි අධ්‍යක්ෂින් තියෙන නායකයෙක් හැටියට අපි ඒ කාරණේ ගැන තර්ක කරන්න හදන්නේ නැහැ. ඔහුගේ අධ්‍යක්ෂින් ප්‍රමාණය ගැන අපි ඔහුත් සමග තර්ක කරන්නේ නැහැ. අපි තර්ක කරන්නේ. ඒ නිසා මෙන්න මේ කියන කාරණා ඉතාමත් වැදගත්. මොකද රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ එයාට තිබිච්ච ආත්මාර්ථකාමීත්වය, බල ලෝභීත්වය මත රටක අභිලාෂයන්, ජනතාවගේ අභිලාෂයන්, මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ඊට ඔසවා තියන තිබිච්ච තත්ත්වය එයා නැත්තරම නැති කළා දානවා. ඊළඟ එක, අපි හැමදාම යුක්තිය මෙහෙයුම ගැන කියලා තියෙනවා. හැබැයි පහුගිය කාලේ අපි යුක්තිය මෙහෙයුම ගැන ලොකුට කතා කරන්න හැදුවේ නැහැ. හැබැයි අපි කිව්වහම වෙන වෙන අය කියනකොට තිරන්නල සමාජ්‍යවරයා මොනවද කිව්වේ? දේශබන්දු තෙන්නකෝන් මොනවද කිව්වේ? කුඩුකාරයන්ව පරිස්සම් කරන්න හදනවා කිව්වා. කුඩුකාරයන්ගෙන් යැපෙන ලෝයස්ලා කිව්වා. කුඩුකාරයන්ගෙන් යැපෙන කණ්ඩායම් කිව්වා. එන්ජිඕ කිව්වා. අද පාර්ලිමේන්තුව ඇතුලේ අන්න පොහොට්ටුවේ මන්ත්‍රියා නහයෙන් අඬනවා. උගේ කොල්ලෝ 11 දෙනෙක් අරන් ගිහිල්ලා මොකද 54 ගහලයි කියලා. මොකද්ද වෙලා තියෙන සිද්ධිය? කොල්ලෝ දෙකොල්ලක් රණ්ඩු වෙනවා. 11 දෙනෙක් පොලිසියෙන් අරගෙන යනවා. ඒ ගණිච්ච 11 දෙනාගෙන් 5 දෙනෙක්ට 54 වෙනි වගන්තිය යටතේ කරුණු වාර්තා කළා. අන්න රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. දැන් ඒ මන්ත්‍රී ආහන කුරුණෑගල ඉන්න යුක්තිය කියලා මේක කරාම හරියනවද කියලා. හැබැයි
కొంద పననది లొంత మంత్రులు అయిన రటగ ఏ మంత్రి దానికి యుక్తియమేమి సోక్ పొలిస్పతి సోక్ అమతి సోక్ హవే ముంగనిచ్చక అప్సెట్ కి ఏ కథ వివరమైన కొట దొలవత్తక తాగరను దొలవత్తక తాగల మొక్కది కానీ గరు కథానాయక తుమని మే ప్రశ్నయ కురునాగల ప్రశ్నక్కుతరక్నమే అరసిద్ధ్యమైన నారమ్మల మే ప్రశ్నే కురునాగల ప్రశ్నక్కుతరక్నమే ముళ్ళు రటేమ ప్రశ్నయ హెమతనమ మెన్న మెహం మెనవా ఏకెం మెన్న దెం మేకరణ హొంద వేడే పెట్లిన సాగతాయి అపి తోపిట శుద్ధ సింహలెం ఎదా ఇదమ్మ కివ్వే ఓయ కథావ తమై అపి కివ్వా కుడు మర్దనే క్రీమ గన కుడు మెడపెవత్తిమ గన అపిడ కిసిం ప్రశ్నయక్ నే అపికడ విరుద్ధ నే ముఖద నడు దాన తరమట తమాయి నీతికి వరుంట వెడ హంబెన్ని కెలా అపి కివ్వా హబే అపి కివ్వా యుక్తి కేలా మర్దనే కరణవా కేలా అర ఇన్న ఓఐసీలట సేల్స్ రెప్లట వగే టాకెట్ దున్నాం మెచ్చర డియో గహన్నోని మెచ్చర హైకోర్టోని మెచ్చర కోర్ట్ ఆఫ్ అపీల్ నడువోని మెచ్చర ప్రమాణ్యాక్ అల్లన్నోని కిలా కివ్వామ గెవల్వల బుద్ధియగిన హిటపు అహింసక కొళ్ళో కుతలగిన గిహిల్లా నడుదమ్మ కేలా అపి కివ్వా ఏ అమ్మలకి దుఃఖ అందోనామ బహుకే కాలెమ అపి ఎహువా ఎహువా ఏకై అపి కథావ కివ్వే హెబై అపి ఏక కియనకొట అపి కుడుకారంగే సల్లి వలిం యపెన లోయెస్ట్ లకిలా కివ్వా ఏ వెనువేం విరుద్ధమైనకొట నీతిజ్ఞ సంఘం నీతిజ్ఞ సంవిధానం ఎవ్వా కుడుకారంగే సల్లి వల ఓనకమట నటమైన జ్యేష్ఠ నీతిజ్ఞనుంగే ఓనకమట యువకరాన్ని కిలా కివ్వా హెబై దెమ్మకదునే దెంగునే అన్న ఎగల మళ్ళీ గుళ్ళుగా అన్న పటాంగరా ఉంబలాకే కెట్ట అత దిబ్బామ ఉంబలాట రిదెనో ఎయ్ ఉంబలాట పోస్టర్ గాపికెక్ పెన్నది తమిళత్తగా కెన్వసింగ్ ఏకెక్ పెన్నది గెయింగెడికి లీఫ్లెట్ మీద బీకెక్ పెన్నది రాతిస్తే హందిగానే కొడి వెళ్ళద బీకెక్ పెన్నది అవి అవి కథాకరే తోరల బీర్ల అనమే అవి కథాకరే మేరటి కొయ్యి కెళ్ళట కొల్లట కొయ్యి వెడి హిట్ ఎక్కడ ఉన్నా అసాధారణ ఎక్కువ ఉన్నాం ఇక వెరదీకిన తనిద్దరం ఇక వెరదీకిన అవి అదీన యుక్తి మేము ముఖ్యాన్నమ దేశబంధు తెన్నకోన్వ పుంబన్న హదపు దేశబంధు తెన్నకొంట ఎల్లవెచ్చ అర క్రూర అవమన్ సాగత హెసరీమ సంబంధే గరు శ్రేష్ఠాధికారిని విసింది నడుతీందు యటపత్కరన్న హదపు ప్రచారక వెడపిలివెల ఇక ప్రచారక మేహుమా ఎనిసా ఎక్క మినిహెక్వ పొలిస్పతి పుట్టువే ఇందన్న ఎక్క ఎమతికే నెగ్గే అహంకార ఉద్దచ్చకమైందా రాన్నలస్తూనే మమ మేవైకి అన్ని మటయావమోని పొడియోంగువాగి తొత్త బబాలవాగి హబేవ రటట సాప రటన సాప అయ్యక సాప ఎక్కువెన్నే సాప ఎక్కువెన్నే యాగే ఏ మనదుల సపురన్న మే రటక దహస్గానం అమ్మల తాతల దుఃఖిందినో దహస్గనం బిరిందేవరు హండా వెటెనో దహస్గనం దరువో వెలపెనో ఎయ్ ఎయ్ తిరాన్నలస్ గదిపించ ఉద్దచ్చ అహంకారకమ సంతర్పణేకరన్న మేరటే దహస్గాన కొళ్ళో వెడిహిటియో రిమాండ్ బందరాగారు గతకరాన్ని సిద్ధవునా ఈటమతరవ దేశబంధు తెన్నకోన్వ ఇహలటో సోలతియాన్న ఇహలటో సోలతియాన్న మేరటే అహింసక అమ్మల తాత్తల అదట హూళ్ళను ఎనిసై అపికివే ఓ యుక్తి మేము కరాటకమాక్నే హెబై బొర్రు హదిస్తియా కదల సంఖ్యాలేకడ పెన్నన్న హదల మెచ్చర ప్రమాణక్కెళ్ళువా మెచ్చర డియో గెహువా మెచ్చర హైకోర్టు నడుదమ్మ మెచ్చర అభియాచనాధికారి ఎపగన్న పురువం తరమట ప్రమాణాత్మక వెళ్ళువా ఇవగే బొర్రు బయల నెతువ ఎత్త అవంక చేతనావిన్ క్రియాత్మక కరాన్ అపి ఏకంగా అయ్యకట హబై తమంగే పట్టు పరమార్థ సంధా మీరడే అహింసక పౌల్ అహింసక పౌల్ మరగ జగన్ కన్నబొండ విద్యాకి నెతు ఇన్న పౌల్ కన్నబొండ విద్యాకి నెతు ఇన్న పౌల్ నది నన్న తరకళ్ళ దాన్న ఎపాకిన కారణ అపికియాన్ ఎనిసైలేక దయనా కథాంతరే ముళింగ అపి కొట సక్కివా పెహదిలు అపి కేనవా దయనా ఈలగ వెరద్దత్ కరణవా గరు అధికరణేట అపహాస కరణ దయనా పెహదిలి ఇయే యాగే మాధ్య సాకచ్చావిది కేనవా ఏ తీందువ మటనాం పిలిగన్న బెహె అని పెత్తెం కేనవా ఏక గరు అధికరణే తీందువ హెబై ఏక ఈటే హాగియ దే వైరీయ దేశపాలనే పిలివర కెటియట యాహందున్నను ఏకి అన్నే ఎయాట విరుద్ధవ కటేతు కొరపు దేశపాలన అధికారి వల యం బలపేమ మే తీందువ సదహా లెబునాయ కేనక దయన ఈ దశ ప్రకాశకం ఎనిసా నిశ్చితోమ దయనాన్ని ఈలగ వెరద్దత్ కరా ఈలగ వెరద్ద తమాయి గరువు అధికరణ అపహాస కిరీం పొద్దేపల ఎడతే దాని వెరది కూటలేఖన హదీమి ఎడతే వెరది
అసత్య లేఖన ఇదిరిపత్ కిరిమి అడితే వెరది వరప్రసాద వరదాన భుక్తి పెత్తం వెరది అన్న అని కారణం ఏమైనా తినవా దమ్మే వినకుండా ఆయన గరు అధికరణేట అపహాస కిరిమి అడితే చోదన లక్కు ఎలా తీయలో అప్పు కల్పనా కల బలం ఏ పెమిన్ల తప్పింప దానది కిలా ఏమనెత్త మేలంకా ఓనేమ కెనిట్ ఏ పెమిన్ల దాన్న అవస్థావ తీయనో ఒన్న దయన పెహదిలివమ గరు అధికంట అపహాస కల తీయనో కెమతి ఓనేమ వక్కీమక్ దాన్న పురవేసిట్ అవస్థావ తీయనో దయన గమగేట విరుద్ధో గిల్లా ఏ పెమిన్ల గొను కరన్ ఏకడ అవశ్యకన్న యమ్ నీతి ఆధారయ తీయనలం ఏ నీతి ఆధారయ లబా దెన్న అపి సూదానం బెలా ఇన్నో బొమ సుది మేమై విదేశ కాంతావకు సంబంధం బలపాన తత్వే వినస్త నీతి తత్వత్యం హెబై ఉదాహరణకు ఇది అపి గత్తో లంకావే కిసుమ పురవసి భావ్యాక్ నెతివ హిటపు వరది వల్ట వరదికారు వచ్చాయట లంకావే గరు అధికరణే మగిన్ మర్ర దను పవాదీల తీరు ఎనిసా అధికరణ బలయ క్రియాత్మకమైన భూమి అక్కతులే యా దేశీయద విదేశీయది కదా అదాలనే వెరద్దట ఎరవ దనువం కిరిమి హెకియావే బలయ గరు అధికరణేట లెబెను ఏకత్ అపరాధమే వరదా ఏకత్ వరద ఏ సంబంధం నడుపు ఎవరి హెకి అవతీరు